දැන් ලෝකයේ අංකයේ T20 පන්දිය වන්න තමයි වනිදු හසරංග. වනිදුට අංකයේ පන්දිය වන්න විදිහට ඉන්න ඕනෑටත් වඩා සුදුසුකම් තියෙනවා කියන දේ දැන්ටමත් වනිදු පෙන්නලා තියෙන්නේ. දැන් LPL තරගාවලියේදීත් හොඳ දක්ෂතාවතර ඉන්න මේ සුපිරි ක්‍රීඩකයා කියන්නේ තමන්ට තමන්ගේම අනන්‍යතාවයක් හදාගන්න ඕන කියලා. මම ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරද්දී වුණත් වෙන ඕනෑම කණ්ඩායමකට සෙල්ලම් කරද්දී වුණත් බලන්නේ මගේ උපරිමය දෙන්න. ඉතින් එහෙම සෙල්ලම් කරද්දී මට කඩළු වෙනවා. සමහර තරග තියෙනවා ටිකක් ලකුණු වැඩියෙන් වැදෙන තරග. හැබැයි අද එහෙම තරගයක් තිබුණට අපිට හෙට ආපහු හොඳට කරලා කඩළු අරගන්න පුළුවන් වෙන්න ඕන. මට අනාගතයේ මුරලි කෙනෙක් වෙන්නවත් රංගන කෙනෙක් වෙන්නවත් ඕන නැහැ. මට හොඳයි මම වනිදු විදියට මින් එක මට ඕන මගේ නමට අනන්‍යතාවයක් හදාගන්න. වනිදු පසුගිය වතාවේ LPL තරගාවලියේ විරාත් කෝලි නායකත්වයේ දරන RCB කණ්ඩායමකත්වයේ දුන්නා. හැබැයි වනිදුට ඒ තරගාවලියේ දැනෙන දෙයක් කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. කොහොම වුණත් ඊට පස්සේ තිබුණු ලෝකෝස්ලාන තරගාවලියේදී වගේම අබුඩාබි T10 තරගාවලියේදීත් සුපිරි දක්ෂතා පෙන්වන්න වනිදු සමත් වෙනවා. මේ හපංකම් එක්ක වනිදුට IPL අවස්ථාව ලැබෙන්න තියෙන ඉඩ වැඩි. වනිදුට IPL සෙල්ලම් කරන්න ලැබුණොත් තවත් නම් දරූ ප්‍රතිකරුවන් රාශියක් හමු වෙයි. කොහොම වුණත් වනිදු කියන්නේ තමන් දවා ගන්න වඩාත්ම ආසාවෙන් ඉන්න ක්‍රීඩකයෝ 3 දෙනෙක් ඉන්නවා කියලා. මං ගොඩක් ගරු කරන විරාත් කෝලි, පාකිස්තානයේ බාබර් ආසම් වගේම ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්ට පන්දිය වන්න වගේම ඔවුන් දවා ගන්න මම කැමතියි. මේ ප්‍රතිකරුවන් දවා ගන්න තියෙන සැලසුම් මොකක්ද කියලා ඇහුවම වනිදු කියලා තිබුණේ ගුග්ලිය තමයි ඒකට තමන්ට තියෙන තුරුම්පුව කියලා. ඒ වගේම වනිදුගේ ගුග්ලිය මේ තරම් අමාරුද කියලා ඇහුවම වනිදු අපූරු උත්තරයක් දීලා තිබුණා. ඒ ගැන මට උත්තරයක් දෙන්න අමාරුයි. මොකද මම්මගේ ගුග්ලියට මුහුණ දීලා නැහැනේ. ওই විදිහට තමයි දැන් ජනප්‍රියම ක්‍රිකට් රටාවේ අංකේකී ක්‍රීඩකයා අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.